අදදරන සමගින්. තවන්ම ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට එරෙහිව ඩුබායි අත්අඩංගුවේ පසුවන අපරාධ කල්ලි නායක මාකන්දුරේ මදෝෂ් කොණුකල අභියාචනය පිළිබඳ තීරණය ලබාදීම ඩුබායි අධිකරණය තවදුරටත් කල් තබා තිබෙනවා. ඒ පිළිබඳ නියෝගය අද දිනේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද එය මැයි 9 වනදා දක්වා කල් තැබීමටයි අධිකරණය තීරණය කර ඇත්තේ. දැන් තවත් පුවත් කීපයක් කෙටියෙන්. මාකන්දුරේ මදෝෂ් සමග අත්අඩංගුවට පත්ව ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වූ රංගන ශිල්පී රයන් වැන් රෝයන් මැයි මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද නියෝග කළා. විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ඇල්ල ප්‍රදේශයට පාස්කු ඉරුදින සිදු වූ පෙපිරීම් සිද්ධිවලින් අනතුරුව විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් පැවතියත් මේ වන විට එම තත්ත්වය වෙනස් කරමින් යළි විදෙස් සංචාරකයන් පැමිණෙමින් සිටිනවා. තවත් ප්‍රවෘත්ති විරාමෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන කුමාර් සංගක්කාරව එංගලන්තයේ මාලිබෝන් ක්‍රිකට් සමාජයේ මිළඟ සභාපතිවරයා ලෙස නම් කර තිබෙනවා. බ්‍රිතාන්‍ය ජාතිකයෙක් නොවන පුද්ගලයෙක් මෙම ක්‍රීඩා සමාජයේ සභාපතිතුරයට පත්වන පළමු අවස්ථාව මෙයයි. ක්‍රිකට් ලෝකයේ ප්‍රමුඛතම ක්‍රීඩාංගණයක් ලෙස සැලකෙන ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ හිමිකරුවන් වන මාලිබෝන් ක්‍රිකට් සමාජය ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීති සම්පාදකයන් පමණක් නොව ක්‍රිකට් සම්ප්‍රදායේ නිර්මාතෘවරුන් ලෙසද සැලකෙනවා. එම ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහසභා රැස්වීම ඊයේ පැවති අතර එහිදී වර්තමාන සභාපතිවරයා විසින් ඉදිරි වසරේ සභාපති ධූරය සඳහා ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරගේ නම යෝජනා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව කුමාර් සංගක්කාර මෙම වසරේ ඔක්තෝබර් මාසයේ සිට 2020 වසරේ සැප්තැම්බර් මාසය දක්වා එම ක්‍රීඩා සමාජයේ සභාපති ලෙස කටයුතු කිරීමට නියමිතයි. වසර 232ක ඉතිහාසයක් ඇති මාලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට පත් වූ පළමු වැඩි බ්‍රිතාන්‍ය නොවන ජාතිකයා කුමාර් සංගක්කාර වීම විශේෂත්වයක්. කුමාර් සංගක්කාර 2011 වසරේදී මාලිබෝන් ක්‍රිකට් සමාජයේ කොලින් කවුඩ්රි අනුස්මරණ දේශනය කරමින් මුළු ලෝකයේම අවධානය දිනාගත් අතර ඔහුට මාලිබෝන් ක්‍රිකට් සමාජයේ යාවජීව සාමාජිකත්වයේද 2012 වසරේ පිරිනැමුණා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනයක් නිකුත් කරමින් කුමාර් සංගක්කාරට සුබ පැතුම් එක් කරනු ලැබුවා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඉංග්‍රීසි පත්‍රකාශය අපගේ ප්‍රවෘත්ති නාලිකාව අද දින 24.